सद्धम्मं मुनिराजस् सुनन्तु सङ्गमोक्खदं धम्मस्सवन कालो अयं बधन्ता धम्मस्सवन कालो अयं बधन्ता ධම්මස්සවන කාලෝ අයං බධන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पिंगवतुन हेम देनाम मा समग सुनु मुहुता तिरुवन वंदना करमु इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्म सारति सत्ता देव मनुष्यानां बुद्धो भगवती स्वाकातो भगवता दम्मो संदितिको अकालिको एहि पस्सिको ओपनायिको पञ्चन्तं वेदितम्बो विन्यो हेति सुपाटिपन्नो भगवतो सावक संगो उजुपाटिपन्नो भगवतो सावक संगो न्यायपाटिपन्नो भगवतो सावक संगो सामीचिपाटिपन्नो भगवतो सावक संगो यदिदं चत्तारि पुरिस युगानि अन्त पुरिस पुंगला एस भगवतो सावक संगो आउनेयो पाउनेयो दक्खिनेयो अंजलि करनीयो अनुत्तरं पुण्यं कित्तं लोकसान्ति साधु 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 पिंगतुन मे विदियट सिहिपत् करन्न नमस्कार वेवा बुदुरुवेनट समदा मम बुदु सरणयामि नमस्कार वेवादं रुवनट समदा सदहं सरणयामि नमस्कार वेवा सांग रुवनट समदा महासांग सरणयामि नमस्कार वेवा तुनु रुवनट समदा तिरुवन सरणयामि नमो नमो बुद्ध दिवाकराय नमो नमो गौतम चंदिमाय नमो नमो ना
අරහන්ත ගුණං නවාය නමෝ නමෝ සාකිය නන්දනාය ඉද නන්දති පෙච්ච නන්දති අත පුඤ්ඤෝ උභයන්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති මියෝ නන්දති සුංගතින් ගතෝති පිංකල තැනැත්තාමිලෝවත් තුටුවෙනවා පරලොවගියත් හොඳ තැනකම උපදිනවා කවදත් හොඳට හොඳ කොතැනත් පල දෙනවා නිවැරදි මාවතේ කෙළවර ජය වෙනවා බුදු බණ හැරවෙන බණකුත් නොමැත හොඳ දෙය හැරවෙන දෙයකුත් නොමැත ජීවිතයට බුදු බණ ලංවී මෙවැත සකසාගමු අපි දිවි මාග නිසැක ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වතුනි, අද මේ පුණ්‍යවන්ත අවස්ථාවේ විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරා මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින චීවර මහා පින්කම් අරමුණු කරගෙන විශේෂයෙන් පවත්වනු ලබන ධර්මදේශනා මාලාවෙහි 11 වන ධර්මදේශනාව හැටියට අද මේ ධර්මානුශාසනාව විශේෂයෙන් මේ ඔන්ලයින් සූම් තාක්ෂණය හරහා බොහෝ පිරිසකගේ දහම් පිපාසය සංසිඳුවාලීමේ අරමුණින් යුක්තව මේ කාල සීමාව පුරාවටම ඔබ මේ ධර්ම දානමේ පින්කම සඳහා ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම සඳහා මෙත් සිතින් යුතුව ඒකාත්මික වන්නට යෙදුණා. මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ පුංචි වෙලාවක් උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට. අද මේ උතුම් ධර්ම දේශනාමේ පින්කමෙහි දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ විශේෂයෙන් මෙවර කඨින චීවර පූජාවෙහි ප්‍රධාන දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන බුද්ධික හෙට්ටිගේ මහත්මාගේ නිවස, විශේෂයෙන් එහි ජීවත් වෙන පින්වත් මහත්මා නෝනා මහත්මිය, එවැගේම ජීජී කිරිබණ්ඩා මහත්මා, එවැගේම සුශීලා රංජනී සමරසිංහ මහත්මිය ඇතුළු දූදරු පිරිස එකතු වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් යුක්තව මේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබනවා. ඒ ඇත්තන්ගේ අරමුණු බවට පත් වෙලා තිබෙන පින්පෙත් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන අද දවසට අද දිනට වසර 57කට පෙර මිය පරලොව යන්නට යෙදුණ විලියම් බණ්ඩා
සමරසිංහ ආදරණීය පියාණන් සිහිපත් කරලා එවැගේම මීට මාස 9කට පෙර මිය පරලොව ගිය අමරාවතී රත්නායක ආදරණීය මාතාව සිහිපත් කරලා එවැගේම මීට වසර 35කට පෙර මිය පරලොව ගිය ජීජී දින්ගිරි බණ්ඩා ආදරණීය මාමා සිහිපත් කරලා එවැගේම මීට වසර 7කට පෙර මිය පරලොව ගිය ලලිත් උපාලි සමරසිංහ තමන්ගේ සොහොයුරා නම් සිහිපත් කරලා එවැගේ මීට වසර 1කට වසර 1ක් මාස 3කට පෙර මිය පරලොව ගිය නයනා චම්පිකා සමරසිංහ ආදරණීය නැගණියන් සිහිපත් කරලා ඒ මියගේ සියලු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනාවන් දැක්වීමේ පින්වත් අරමුණු සිත්වල දරාගෙන මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ පින්වතුන්ගේ අරමුණ භවටපත් වෙලා තිබෙනවා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද ලෝකය පුදුමාකාරයට වෙනස් වෙලා පවතිනවා. ඔබට ඒ පිළිබඳව අමුතුවෙන් කරුණු කාරණා සිහිපත් කළ යුතු නැහැ. වෙනදා අපි ධර්ම දේශනාවන් පැවැත්වුවේ අපේ පින්වතුන් ධර්මශාලාවේ වාඩි වෙලා හාමුදුරු ධම් සභාවේ ධර්මාසනයේ වැඩ සිට තමයි පන්සලේ මේ පින්කම් සිද්ධ කරන්න තිබුණේ. අද මුළු ලෝකයටම බලපා තිබෙන මේ කොරෝනා උවදුර හේතුවෙන් මේ විදිහට විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඔබට ඒ උතුම් බුදුබණ පදයක් දේශනා කරන්නටයි පරිසරය නිර්මාණය වෙලා තිබෙන්නේ. අපේ රටේ පමණක් නොවේ මේ විවසනයට මුහුණ දීලා තියෙන මුළු ලෝකයම. එතකොට ඔබ අප හැම දෙනාගේම රැකවරණය මත තමයි මේ විදිහට මේ පින්කම සංවිධානය කරගෙන දේශනාවන් ආරම්භ කරනු ලැබුවේ. අද දවසේදී මේ 11 වෙනි ධර්මානුශාසනාව මම ඔබට අද වටිනා දහම් කරුණු කිහිපයක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දහම් කරුණු සටහන් කරගන්න කැමති කෙනෙක් ඔබ ඉන්නවා නම් පොලයක් එහෙම නැත්නම් ඔබේ පින් පොත ධර්ම කරුණු සටහන් කරගන්න පොත ළඟින් තියාගෙන මේ දේශනාවන්ගෙන් ඔබට වටිනා කරුණක් වෙත්නම් ඒවා ශ්‍රවණය කරලා මතක තියාගන්න සටහන් කරගන්නට පුළුවන්කම තිබෙනවා. මුලින් ගාථා ධර්මයක් මා ඔබට දේශනා කළා. කුද්දක නිකායට අයත් ධම්මපදයේ කියන උතුම් කොටසේ බණ පොතේ සඳහන් වෙලා තිබෙන මේ ගාථා ධර්මයෙන් අපේ ජීවිතයට වටිනා අරුතක් එක් කර දෙනවා. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති විහියෝ නන්දති සුද්ධතින් ගතෝ. පින්වතුනි, පින්කරන කෙනා මෙලොව සතුටු වෙනවා, පින්කරන කෙනා පරලොව සතුටු වෙනවා, පින්කරන කෙනා උභයත්ථ නන්දති මේ දෙලොවම සතුටු වී ප්‍රාර්ථනානුකූලව නිර්වාණ මාර්ගය කරා ගමන් කරනවා කියලා තථාගත භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. ගැඹුරු නෑ පුංචි දහම් කරුණක් ඔබට ගත්තේ මේ දේශනාව පවත්වාගෙන යන්නට. පින්කම් කරහම අපේ ජීවිතයට මොනවද ලැබෙන්නේ? දන් දුන්නහම අපේ ජීවිතයට මෙලොවදී අපිට ලැබෙන්නේ මොනවද? නිවන් දක්නා ජාති දක්වා ඔබ අප කවුරුත් කැමති සුවසේ යහපත්ව ධර්මානුකූලව ලස්සන ජීවිතයක් ගත කරන්න. අපි කවුරුත් කැමති නෑ තිරිසන් ලෝකයක සතරපායි අටමහනිරයි මේ කියන දුක්ඛිත භවයන්ව ලොප්පත්තිය ලබන්නට අපි කවුරුත් කැමති නෑ.
කවුරුත් කැමති දෙව්මිනිස් සුගතියේ උපත ලබා මේ ශ්‍රේෂ්ඨ වූ ගරු ගාම්භීර වූ සුනිමල ධර්මය අවබෝධ කරගන්තයි. එනිසාමින් තමයි ඔබ මේ දුර්ලභ ලෙස හරි මෙහිම මේ දේශනාවන් සඳහා සම්බන්ධ වන්නට යෙදෙන්නේ. පින්වතුනි, ඔබේ සිත බොහෝ ශ්‍රද්ධාවට පත් කරගෙන ඉන්න මොහොතක් සීලාදී ගුණධර්මයන් වලට පත් වෙලා තිබෙන සිතින් උතුම් බුදුබණ පදයක් දැන් ශ්‍රවණය කරනවා කියන අදිෂ්ඨානයේ සිතෙහි ඇති කරගන්න. බණ අහන විදිය ඔබ කවුරුත් දන්නවා. ඒ පිළිබඳව වැඩිපුර කරුණු සිහිපත් කෙරෙන්නේ නැහැ. තුන්දර හොඳට සංවර කරගෙන බණ අහනවා කියන පිරිසුදු අරමුණින් යුක්තව මේ සඳහා ඒකාත්මක වන්න. තථාගත භාග්‍යවතුන් වහන්සේ දන් දීම පිළිබඳව මේ ලෝකේ කරුණු දේශනා කරපු එකම ශාස්ත්‍රෝවරයාණන් වහන්සේ. සාරා සංඛ්‍ය කල්ප 84,000ක් පුරාවටම මේ උතුම් දාන පාරමිතාව පුරාගෙන ආවා. ඒ කාල සීමාවන්හිදී නොයෙකුත් ආකාරයෙන් බුදුහාමුදුරුව දන් දුන්නා බෝසතාණන් වහන්සේ. පින්වතුනි, ඔබත් කල්පනා කරන බලන්න, ඔබේ මතකයේ ආවර්ජනය ඇති කරගන්න, ඔබ කරපු පින්කම් සුළු මොහොතකට ආවර්ජනය කරගන්න. ඔබේ නිවසේ කොයිතරම් දන් දුන්නද, පන්සලට කොයිතරම් දන් දුන්නද ස්වාමින් වහන්සේලා අරමුණු කරගෙන, එවගේ වැඩිහිටි දුගී මගී යාචකාදී සතාශීපාවට නොයෙක් ආකාරයෙන් ඔබ දන් දුන්නා. ඒව මොහොතකට සිහිපත් කරගන්න බලන්න. ඒ දන් දීපු කාරණා අරමුණු කරගන්න බලන්න. එවගේම ඔබ තුරුණුවන් මුල් කරගෙන කොයිතරම් දී පූජා කරන්න තියදුට. මෙහෙර විහාරස්ථානවල පොදු භාවිතය සඳහා මොනතරම් දෑ පූජා කර නැද්ද. මොහොතකට ඒව සිහිපත් කරගන්න. අනේ මම මේ විදිහට පින්කම් කරගත්තා. ඕ මට මතකයි කියලා ඔබට දැන් සිහිපත් වෙනවා. හොඳයි. ඒ සියල්ල මතකයේ තියාගමු. අපි දහම් දේශනාවට අවතීර්ණය වෙමු. පුංචි ජාතක දේශනාවකින් ඔබට මේ දහම් කරුණු මම පැහැදිලි කරලා දෙනවා. ඔබ කරන පින්කමක තියෙන මහා වටිනාකම. දැන් මේ කඨින චීවර පූජාව අරමුණු කරගෙන තමයි මේ පින්කම් මාලාව මේ ඉරිදා දවස්වල පවත්වන්නට දෙන්නේ. ඉතින් ඒ පින්කමේ අනුසස් අප්‍රමාණයි. මම මේ කියලා දෙන්නේ පුංචි පින්කමක තියෙන මහා වටිනාකම. පුංචිම පින්කමක තියෙන මහා ආනිසංස ගැන. එතකොට ඔබට වැටහි කඨින චීවර පූජාවක මොනතරම් අනුසස් පවතිනවාද කියලා. ඒ නිසා මැනවින් දේශනාව සඳහා ඒකාත්මික වන්න. පින්වතුනි, 550 ජාතක පොත් වහන්සේ තුල ජාතක දේශනාවක් පවත්වන සිවි ජාතකය කියලා. මේ ජාතක කතාවේ නම සිවි ජාතකය. අපමහා බෝසතාණන් වහන්සේ මේ සසර ගමන් කරනකොට මේ සිවි කියන රටේ සිවි මහ රජතුමාට දාව උපදිනා. සිවි රජතුමාට දාව උපදින පින්වත් බෝසතාණන් වහන්සේ සියලු ශිල්ප ශාස්ත්‍ර හදාරලා නිසි වයසට පත් වුණා. නිසි වයසට පත් වුණාට පසු බෝසතාණන් වහන්සේට මේ රාජ්‍ය ලැබෙනවා. පිය රජතුමා වියපත් වෙනවා. පියාගෙන් පසුව මහරජ්‍ය පින්වත් බෝසතාණන් වහන්සේට එහෙම නැත්නම් සිවි කුමාරයාට ලැබුණා. වනපුතේ පැහැදිලි වෙනවා දසරාජ ධර්මයට අනුව දැහැමින් සෙමින් පින්වත් බෝසතාණන් වහන්සේ මේ රාජ්‍ය පාලනය කරනවා. කාටවත් රටේ ජීවත් වෙන ඇත්තන්ට හිංසාවක් කරන්නේ නැහැ. පීඩාවක් කෙරෙන්නේ නැහැ.
අයබදු ඇති කරන්නේ නැහැ. රටෙහි ජීවත් වෙන්න ආසාවෙන් ජීවත් වෙන්න මිනිසුන්ට පරිසරය නිර්මාණය කරා. ඒ ආකාරයෙන් ජනතාවගේ හිත් දිනාගෙන ආදරණීයත්වයේ යුතුව බෝසතාණන් වහන්සේ මේ රාජ්‍ය පාලනය කරනවා. මෙහෙම කාලයක් රාජ්‍ය පාලනය කරගෙන අතරතුර බෝසතාණන් වහන්සේ සිවි කුමාරයා සිවි මහරජතුමා පින්වතුනි දන් දෙන්න පුරුදු වෙලා හිටියා. හැමදාම දන් දෙනවා. ඒ දන් දෙන්නේ සීමිසි ආකාරයෙන් නෙවෙයි. මේ නුවර හතර කොනේම විශාල දානශාලා හතරක් ඉදි කරා. විශාල දානශාලා හතරක් ඉදි කරා. සිව් දෙසාවෙන් පැමිණෙන දුගී මගී යාචකාදීන්ට ඕනෑතරම් ආහාර පාන අනුභව කරන්න පුළුවන් වෙන ආකාරය විශාල දානශාලා ඉදි කරා. පින්වතුනි මේ දාන ශාලාවන් වලට සිව් දෙසින්ම දුගී මගී යාචකාදීන් අප්‍රමාණව පැමිණෙනවා. මේ හැම කෙනාටම සිතැඟි පරිදි පින්වත් බෝසතාණන් වහන්සේ දන් දුන්නා. රන් රෙදි මුතුමැණික් ආහාර පාන ආදී දන් දුන්නා. ධර්මයේ සඳහන් වෙනවා එක දවසක දන් වේලක් සඳහා වීදම් වෙන මුදල රන් කහවණු ලක්ෂ 6ක් කියන විශාල මුදලක්. රන් කහවණු ලක්ෂ 6ක පමණ මුදලක් වියදම් වෙනව බෝසතාණන් වහන්සේට එක දවසට දන් දීම සඳහා. ඒ දෙන්න දෙන්න අප්‍රමාණව ලැබෙනවා. මෙහෙම කාලයක් ගත වෙලා ගියා. කාලයක් ගත වීගෙන යනකොට බෝසතාණන් වහන්සේට සිතක් පහළ වුණා. මට මගේ පිය රජතුමාගෙන් ලැබුණ මේ හැම දෙයක්ම මන් දන් දුන්නා. ඒ කොයිතරම් දන් දුන්නත් මගේ සිතට මදි. දැන් අපි උපාසකම්මල පියවරු පන්සලට විහාරයට දානි අරගෙන ආවහම එමු නැත්නම් ඔබේ නිවසේ දානයක් පූජා කරාම කල්පනා කරන මේ පූජා කරපු දේ මදිද දන්නේ නැහැ, රසවත්ද දන්නේ නැහැ. එහෙම කියලා ඔබ කල්පනා කරනවා. පින්වතුනි බෝසතාණන් වහන්සේ එහෙම කල්පනා කරා. මේ කොයිතරම් දන් දුන්නත් සිතට මදි. ඔය අතුනොත් කොයිතරම් පූජා කරත් සිතට මහා මදිකමක් ඇති කරගන්න. තව තවත් හොඳට දෙන්න පුළුවන් නම් කොයිතරම්ද කියලා ඔබේ සිතක් පහළ වෙනවා. ඒ දන් දෙන කෙනාගේ ශ්‍රද්ධාන්විත වූ සිතුවිල්ල, දන් දෙන කෙනාගේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ බෝසතාණන් වහන්සේ කල්පනා කරා පියරජතුමාගෙන් ලැබුණ හැමදේම මන් දන් දුන්නා, එනිසා මට ආසය වෙනස් ආකාරයට දන් දෙන්න. මේ හැමදේමත් දන් දෙන වේව නතර කරන්නේ නැහැ. මගේ ඇඟමස් දන් දෙන්න මට ආසාවක්. එහෙම සිතන බෝසතාණන් වහන්සේ කල්පනා කරනව පින්වතුනි, කවුරු හරි ඇවිල්ලා මගේ මේ හදවත ඉල්ලුව, මම කඩුවෙන් පපුව පළලා හදවත දන් දෙන මේ පාරමිතා පුරණ බෝසතාණන් වහන්සේ පාරමීදම් පුරණකොට මෙබඳු දාන පාරමිතාවන් පූර්ණය කරනවා. කල්පනා කරා කවුරුන් හෝ කෙනෙක් ඇවිත් මගේ හදවතේ කඩුවෙන් පපුව පළල හදවත උවද මම දන් දෙනවා. එතකොට ඔබ කල්පනා කරගන්න ශරීරයේ තියෙන වටිනාම දෙයක් තමයි හදවත කියලා කියන්නේ. මේ හදවත ගලවල දන් දෙනවා කියන අදහසින් අපිට අවබෝධ කරගන්න පුළුවන් ශරීරයේ තියෙන අනිකුත් ඕනෑම දෙයක් එතකොට දන් දෙන්න පුළුවන් කියලා. බෝසතාණන් වහන්සේ මේ විදිහට දන් දෙන අදහසින්, ඇඟමස් දන් දෙන අදහසින් කාලය ගත වීගෙන ගියා.
කාලය ඈතට ඈතට ගලාගෙන ගියා දන් දුන්නා. එක දවසක් පුරපසළොස්වක දවසක් හිමිදිරි උදෑසනම පින්වත් බෝසතාණන් වහන්සේට අදහසක් පහළ වුණා. සිතුවිල්ලක් පහළ වුණා. ඒ අදහස ඒ සිතුවිල්ල පින්වතුනි මෙන්න මෙහෙම බණ පොතේ කියනවා. ලැබගෙන කිරුල දන් දී දින සති මාස නැති කරගන්න හැදුවා සිත තිබූ ක්ලේස සිඳ බිඳලන්න මේ සසරෙහි දෝස ඉල්ලූ සැනින් ගලවා දෙන්නෙමි දෑස සිඳ බිඳලන්න මේ සසරෙහි දෝස ඉල්ලූ සැනින් ගලවා දෙන්නෙමි දෑස පින්තුනි අරුතක් වටහනවා අපේ ජීවිතයට මේ දුක්ඛ වූ මහා සංසාරේ වේදනා බරිත වූ මෙහි මහා සංසාරයෙන් ගැලවෙන්නට උතුම් බුදු බව ප්‍රාර්ථනා කරමින් මම මගේ ඇස් දෙක ගලවලා දන් දෙනවා කියන අදහස කියනවා. මේ සිතුවිල්ල සිතට පහළ වුණා. ඇස් දෙක ගලවලා දන් දෙනවා කියන අදහස සිතේ තියාගත්තා. කවුරු හරි ඇවිත් ඉල්ලුවොත් දන් දෙනවා. මේ අදහස සිතේ තියාගෙන දා හිමිදිරි උදෑසන හැම පෝය දවසකම මාසෙට පෝය හතරක් තියෙන මේ මාස පෝය හතරේ බෝසතාණන් වහන්සේ අර නුවර ඉදි කරපු දානශාලා හතරටම යනව දන් දෙන්න. මේ කියන දවසත් පුරපසළොස්වක් පොහොය. එදා සූන පැනින්නාල රන්වන් කසීසලු වලින් සැරසිලා තම මංගල හස්තිරාජයාගේ පිටු නැගලික දානශාලාවකට යනව. මේ යන අතරතුරේ සක්‍ර දේවේන්ද්‍රයාට මේ අදහස දැනුණා. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා මෙවැනි වූ බෝසතාණන් වහන්සේගේ සිතේ තියෙන දුර්ලභ වූ අදහස් සක්‍ර දේවේන්ද්‍රයාට පෙනෙනවා කියලා දැනෙනවා කියලා. එබඳු වටිනා අදහස් ඉටු කර ගන්නට සද්දෙවුණු හැම මොහොතකම මේ බුදුමව ප්‍රාර්ථනා කරන බෝසතාණන් වහන්සේ වටා සිටියා. උපදින සෑම භවයකම දෙවිවරු බෝසතාණන් වහන්සේගේ අදහස් වලට සිටියා. ඒ කරන පින්කම් වල ප්‍රතිඵල පෙන්වා දෙන්නට සිටියා. සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කර පින්වත් බෝසත් මහරජතුමාගේ ඇස් දෙක ගලවලා දන් දෙනවා කියන අදහසක් තියෙනවා. මේක සාමාන්‍ය කෙනෙකුට පේන්නේ නෑ. මේ අදහස දැනෙන්නේ නෑ. සිතේ තියෙන අදහසක්. එනිසා මම මේ අදහස පරීක්ෂා කරන්නට ඕන. ඒ අදහස ඇත්තම අදහසක්ද කියලා කාරණාව ඉෂ්ට කරගන්නට ඕන කියන අදිෂ්ඨානයෙන් සක්‍ර දේවේන්ද්‍රයා පින්වතුනි මහලු අන්ධ බමුණුගේ වේශයක් මවා ගත්තා. මේ මහලු අන්ධ බමුණාගේ වේශය මවාගෙන බෝසතාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට පැමිණිලා හිටියා. අන්ද බමුණා ළඟට ඇවිත් බෝසතාණන් වහන්සේට වැඳගෙන කියනවා. පින්වත් මහරජතුමනි, ඔබ වහන්සේගේ ගුණ මුළු රටේම ජනතාව කියනවා. මම ආවේ ඔබ වහන්සේගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් මහරජතුමනි. මේ අන්ද බමුණා හිම කීවහම මොනවද ඔබට මගෙන් ඕන කියලා අහනවා. ඒ අවස්ථාවේදී කියනවා මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. එනිසා පෙනෙන ඔබ වහන්සේගේ ඔය දෑසින් එකක්වත් මට දන් දෙන්න. එවිට ඔබ වහන්සේට ලෝකයේ දිහා බලන්න පුළුවන්. එවිට මටත් ලෝකයේ දිහා බලන්න පුළුවන්. එනිසා මහරජතුමනි, ඔය පෙනෙන ඇස් දෙකෙන් එකක්වත් මට දන් දෙන්න. මෙහෙම කියනවා. එවිට පින්වත් බෝසතාණන් වහන්සේ කල්පනා කරා. අද උදෑසනම මට මේ සිතුවිල්ල ආව සිතට. ඇස් දෙකම ගලවල දන් දෙනව කියන සිතුවිල්ල.
එනිසා දැන් හොඳම වෙලාව ඇස් දෙක ගලවලා දන් දෙන්නට කියලා. පින්වතුනි පින්කමක් කරගන්න අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව මඟහරවා ගන්න එපා. මේ ලැබිලා තියෙන කාලය හරිම දුර්ලභයි. දුර්ලභයි ඒ වගේම අප්‍රමාණව වටිනවා. මේ බුද්ධෝත්පාද කාලයේ ධර්මයක් ලොවේ පවතින යුගයක ඔබට මට මේ ලස්සන වටින යහපත් මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන ඉතාම වටින උසස් ආකාරයෙන්. ඔබට පින්කම් කරගන්න අප්‍රමාණ අවස්ථා එනවා. ඒව කොයි මොහොතකවත් මඟහරවා ගන්න එපා. පින්කම් කරගන්න බැරි වුණා කියලා ඔබ සමහරක් වෙලාවට සිතින් තැවෙනවා. පින්කමකට සහභාගි වෙන්න බැරි වුණා කියලා ඔබ සිතින් දුක් වෙනවා. මේ කාලේ අපිට හරීම වටින කාලයක්. ලෝකීය මහා වෙනසකට පත්වීගෙන යන්නේ. ටික ටික මේ ලෝකයේ විනාශය තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. මේ ලෝකයේ වෙනස් වීම විනාශය තමයි දකින්නට ලැබෙන්නේ. එතකොට මේ දු කාලයක පින්වත් ඔබ ඔබට ලැබෙන පුංචි අවස්ථාවකින් ඔබ කුසල කර්ම රැස් කරගන්න පින් සිද්ධ කරගන්න. බෝසතාණන් වහන්සේ තමන්ගේ දෑසම ගලවල දන් දෙනවා. කොහොමද ඒක සිද්ධවන්නේ? මේ දෙදෙන මගදි හමු වුණේ. එනිසා මහමගදි මේ ඇස් දෙක ගලවල දන් දෙන්න. නැවත දානශාලාවට යන මඟ නතර කරන රාජ මාලිගාවට ගියා. රාජ මාලිගාවට එක්කරගෙන ගිය බෝසතාණන් වහන්සේ මේ අන්ද බමුණා ස්ථානයේ තියාගෙන සීවක කියන දක්ෂ වෛද්‍යවරයෙක් සිටියා. මේ සීවක කියන වෛද්‍යතුමාට කතා කරලා කියනවා, මගේ මේ ඇස් දෙක ගලවන්න, ගලවලා අන්න අර බමුණාට දෙන්න. පින්වතුනි මේ කාරණා මුළු රටේම පැතිරිලා ගියා, ප්‍රචාරය වෙලා ගියා. රටේ ජනතාව බෝසතාණන් වහන්සේට හරිම ආදරණීයයි, හරිම ලෙන්ගතුයි. පුංචි දරුවාගින්දල තේරෙන කෙනාගින්දලාම රජ වාසලට පැමිණුණා කියේ. පැමිණිලා හැම දෙනාම කියන මහරජතුමනි, ඔබ වහන්සේගේ ඇස් දෙක ගලවලා දන් දෙන්න එපා. ඒ වේදනාව නම් ඔබ වහන්සේ කෙසේ දරාගන්නද? නොයෙක් දෙනා හන්නා වැළපෙමින් කියනවා. දේවියටත් කියනවා, ඔබ වහන්සේවත් මේ කාරණා වළක්වන්න. පින්වතුනි දේවිය කවදාවත් බෝසතාණන් වහන්සේ කරන පින්කමක් ව්‍යර්ථක කරන්නේ නෑ, වළක්වන්නේ නෑ. ඇය එදා සුමේධ තාපස අවධියේදී තමයි ඒ අදිෂ්ඨානය ඇති කරගත්තේ. බුද්ධරාජ සම්පත්තියට පත්වෙන පින්වත් කුමාරයාට උතුම් සුජම්පතිකාව බවට පත් වෙලා උපදින සසරේ හැම මොහොතකම ඉපදේවා කියන ප්‍රාර්ථනා කළේ හරි අවබෝධයකින්. බුද්ධ රාජ සම්පත්තිය ප්‍රාර්ථනා කරන පින්වත් කුමාරයා අප්‍රමාණව සසරේ නොයෙකුත් පාරමිතාවන් දස පාරමිතාවන් පුරනවා. ඒ පුරනකොට මෙබඳු ආකාරයේ දන් දෙන්න සිද්ධ වෙනවා කියන ඒ මහා නුවණ ප්‍රඥාව ඇයට පහළ වුණා. එනිසා මේ පින්කම කිසිලෙසකවත් ඇය නවත්වන්නට උත්සාහවන්තුනේ නෑ කියනවා. මහරජතුමා සීවක කියන වෛද්‍යතුමාට කතා කරලා කිව්වා, වහාම මගේ ඇස් දෙක ගලවන්න. එවිට ඔහු කල්පනා කරනවා, මම කොහොමද මහරජතුමාගේ ඇස් දෙක ගලවන්නේ දැන් මේ මහා සෙනඟක් ඉදිරිපිට? පින්වතුනි කල්පනා කරලා බලන්න, බෝසත් අදිෂ්ඨානය, බෝසතාන් වහන්සේගේ උතුම් පාරමිතාව, මේ දක්ෂ වෛද්‍යතුමාට දැන් මහරජතුමාන කරන වහාම ගලවන්න, රජ අන ඉටු කරන්නටම වෙනවා. හරිම දක්ෂ වෛද්‍යවරයා කල්පනා කරා, මහරජතුමාගේ පිහියකින් ගලවනවාට වඩා වෙනත් ක්‍රමයකින්
වෙනත් ආකාරයකින් ගලවන්නට ඕන කියලා කල්පනා කරා. බණ පොත අපට ඒ උතුම් බව, ඒ වටින අවස්ථාව, ඒ උතුම් දානීය පිළිබඳව මෙහෙම කියලා දෙනවා. අහන්න පින්වත්නි, බුදු ගුණ සිතේ දරාගෙන බෝසතාණන් වහන්සේගේ පාරමිතා ගුණ බලය. මහනිල් මාලක් ගෙන බේතක් දායේ තුල වක් කර දකුණු නාසෙට ඔහු සිටිය කල මොහොතක් ගියේ නැහැ පෙනුනා දෙහෙතේ බල දැන් ඇස් දෙකම කෙල්ලෙනවා නහරවල දැස් දෙක ගැලෙව්වේ. මේ දක්ෂ වෛද්‍යතුමා මහනෙල් මලක් කරගත්තා. මහනෙල් මලින් සකස් කරා විශේෂිත වූ බෙහෙතක්. මේ සකස් කළ බෙහෙත පින්වතුනි මහරජතුමාගේ පින්වත් බෝසතාණන් වහන්සේගේ දකුණු නාසයට වක් කරනවා. දකුණු නාසයට වක් කරනවාටත් වඩා ඉක්මනින්ම දැස ගැලවිලා නහරවල එල්ලෙන්න පටන් ගත්තා. චිත්ත රූපයක් මවා ගන්නොද ඒ මොහොත මොනතරම් සංවේදී මොහොතක් බවට පත් වුණාද කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ දුටු ඇත්තෝ සිහිසුන් වුණා. දරාගත නොහැකිව හඬා වැළපෙන්නට පටන් ගත්තා. පින්වත් මහරජතුමාගේ සුසිලිඳු සලු සියල්ල ලේ වලින් තෙත් වෙලා ගියා. වැහෙන ලේකමින් නිරුමුගේ සලු සියල්ල තෙමුණා. ඒ කීමේ නෑ බලවන්න එපා කියලා. එල්ලෙන ඇස් දෙක නහරවලින් වෙන් කරන මේ බමුණාට දෙන්න කියලයි කියන්නේ. දක්ෂ වෛද්‍යතුමා රන්වන් පිහිතලයක් අරගෙන මේ එල්ලෙන දැස නහරවලින් වෙන් කරලා පින්වතුනි රන් භාජනයක් අරගෙන නෙළුම් පතක් තියලා නෙළුම් පත උඩ මේ ඇස් දෙක තියලා අර අන්ධ බමුණාට දන් දුන්නා. එදා පින්වතුනි මුළු පරිසරයම මහා වෙනසකට පත් වුණා. උතුම් බුද්ධ රාජ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් පින්වත් බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ දෑස ගලවලා දන් දුන්නේ. ඒ වේතරාගී අමාමෑණී බුදු පියාණන් වහන්සේටයි අපි මේ නමස්කාර කරන්නේ. අපි මේ අප්‍රමාණ පූජාවන් පවත්වන්නේ. මම මේ ඔබට සිහිපත් කළේ මේ ආපු සංසාර භවයේ පුංචි එක අවස්ථාවක් විතරයි. ඒ විදිහට අප්‍රමාණ මේ සසර ආභෝසතාණන් වහන්සේ මේ විදිහට දන් දීලා තියෙනවා. ධර්ම සාහිත්‍යයේ පැහැදිලි වෙන්නේ අප ඔබට කියා දෙන්නේ අහසේ තරුවලටත් වඩා සසර මේ ඇස් දන් දුන්නා කියලා. පොළොවේ පස්වලටත් වඩා ශරීරයේ මස් දන් දුන්නා කියලා. ජලයේ සාගර ජලයටත් වඩා රුධිරය දන් දුන්නා කියලා. මේ සසරේ ආපු ගමන් මග තුර ඒතරම් උතුම් වූ දාන පාරමිතාවක් පූර්ණය කළා මහා කාර්මික වීතරාගී බුදු පියාණන් වහන්සේ. ඒ වීතරාගී අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ගුණය එතකොට කොයිතරම්ද බලන්න. ඒ නිසා තමයි පින්වතුනි අද ඔබ මේ විදිහට ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මුළු ලෝකයෙන් බුදුහාමුදුරුවන්ට මේ තරම් පුද පූජා පවත්වල වන්දනා කරන්නේ. සමහර කෙනෙක් කියනවා බුද්ධ පූජාවන් දුටුවහම් මේ තරම් පූජා කරන්නේ මේ පූජාවන් දුගී මගේ කෙනෙකුට දුන්නනම් හොඳ නැද්ද කියලා.
රුවන් වැලි සෑයට අපි පූජා කරන අප්‍රමාණ පූජාවල් සමහර කෙනෙක් කියනවා මේව මෙතනට පූජ කරන්නේයි දළදා මාලිගාවට මේ තරම් පූජ කරන්නේයි මේවා ආහාරයක් නැති අසරණව ඉන්න මිනිස්සුන්ට දුන්න නම් හොඳයි නේද කියලා. පින්වත්නි වෙන කෙනෙකුගේ ලැබීමක් කාටවත් වළක්වන්නට බැහැ. වෙන කෙනෙකුට නොලැබෙන දෙයක් කාටවත් වළක්වන්න බෑ. ඔබ මා මේ සසර ගෙන ආ කර්ම ශක්තියට අනුව ඒ උතුම් බුදුරජාණන් වහන්සේ පිරු උතුම් පාරමී ධර්මයන් සසරේ ඒ සිදු කළ උතුම් මහා ගුණ බලයට තමයි මේ තරම් දේව බමුන් අප්‍රමාණව වන්දනා කරන්නේ. අප්‍රමාණව පුද පූජා පවත්වන්නේ ඒ මහා කුසල ශක්තියට, ඒ මහා සම්බුදු ගුණ බලයට. ඒව අපි කාටවත් නතර කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. අපි විතරක් නෙවෙයි බුදුහාමුදුරු වන්දනා කරන්නේ. ඔබ හිතන්න එපා එහෙම. මිනිසුන් පමණක් නෙවෙයි මිනිසුන්ට වඩා දෙවිවරු, දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු බුදු ගුණ සිහිපත් කරලා වන්දනා කරනවා. නාග ලෝකේ නලා ඒ නාග ලෝකවල ඉන්න ඒ දෙවිවරු ඒ කොට්ටාස බුදු ගුණ සිහිපත් කරලා වන්දනා කරනවා. එතකොට ඔබ කල්පනා කරගන්න එබඳු වූ ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේට අනේ මටත් එක දවසක් හරි එක අවස්ථාවක් හරි මේ යන සසර ගමන තුන වඳින්නට බුදුගුණ සිහිපත් කරන්නට අවස්ථාවක් ලැබුණා නේද කියලා කල්පනා කරන්නට ඕන. මේ යන සසර ගමනේ එහෙම එක දවසක් එක මොහොතක් එක විනාඩියක් ඔබට පුළුවන් සිත හදාගෙන පින්වත්තුනි ඒ උතුම් වීතරාගී බුදු පියාණන් වහන්සේට වන්දනා කරන්න. මම ඔබට පැහැදිලි කරන්නම් එහි තියෙන මහා වටිනාකම කොයි තරම්ද කියලා. දැන් මේ S2ම ගලවල දන් දුන්නා. S2 ගලවල දන් දුන්න බෝසතාණන් වහන්සේ වේදනාව විවසාගෙන රාජ උද්‍යානියට වෙලා මහනදම් පුරනවා. සක්‍ර දේවේන්ද්‍රය දැස ලබාගෙන අන්ධ බමුණාගේ ශරීරයෙන් ඉවත් වෙලා ගියා. අන්ධ බමුණා S2 තමන් සකස් කරගන්නේ කටින් සිද්ධ කරගත්. ඒ ආනසංශය සිහිපත් කර කර ඉන්නකොට සක් දෙවිඳුට දිවි ලෝතල ඉන්න බෑ පාණ්ඩු කම්බල සෛලාසනය රතුනා කියලා. ඇයි ඒ බෝසතාණෝ දීපු දානි ආවර්ජනය කරනවා. නැවත නැවත මෙනෙහි කරනවා. එතකොට බලනවා මහා සත්පුරුෂයානෝ දීපු දානි නැවත මෙනෙහි කරා. ඒ දානි ආනිසංස මෙලොවදීම ලබා දෙන්නට ඕන සක්දිවිඳු කල්පනා කරලා රාජ උද්‍යානයට ආවා. ඇවිත් දැන් රජතුමාට පේන්නේ නැහැ. ඒ නිසා ඇහෙන නිසා රජතුමාට ඇහෙන්නට රාජ උද්‍යානෙ හිට මෙහෙට අසනින් ඇවිදින්නට පටන් ගත්තා. රජතුමා අහන ඔබ කවුද? පින්වත් මහරජතුමනි මම සක්දිවිඳු. මම ආවේ ඔබ වහන්සේට පිහිටක් වෙන්න. මට ඕන දෙයක් ඔබ වහන්සේට දෙන්න පුළුවන් ඕනම දෙයක් කැමති දෙයක් මගෙන් ඉල්ලන්න. එවිට මෝසතාණන් වහන්සේ ඉල්ලන්නේ මොකද්ද? S2ක් ඉල්ලනවද? නෑ පින්වත්නි. මෝසතාණන් වහන්සේ කියනවා මෙහෙම. මේ ලොව කිසිවක් තිරයයි නැත්තේ ආසාහිතුනුක් විඳ විඳ දුරයයි මේ මනුලොව දිවි මහකරදරයයි මරණය ඔබගෙන් ඉල්ලන වරයයි. මේ ලෝකේ ජීවත් වීම හරිම දුකක්, හරිම භයානකයි. එනිසා තව තවත් ආශාවන්ගෙන් ගැලී වෙලී සිටියොත් මගේ සංසාර ගමන දිග වෙනවා, දීර්ඝ වෙනවා. එනිසා මට මරණය නැමති වරය දෙන්න කියලා ඉල්ලනවා. එහෙම කියවහම සක්දෙවිඳු කියනවා මහරජතුමනි එහෙම නෙවෙයි. ඔබ වහන්සේ මේ දීපු දානේ ලෝකයටම කියන්න. මේ කරපු පින්කම ලෝකයටම කියන්න.
එනිසා අදිෂ්ඨාන කරන්න ඔබ වහන්සේ සත්‍යක්‍රියාවක යෙදෙන්න සත්‍යක්‍රියාවක යෙදුනොත් ඔබ වහන්සේට යොදුන් සියයක් දුර පෙනෙන දිව්‍යමය ඥානීය දිවස් පහළ වෙනවා කියලා සද්දෙවිඳුගේ අදහසට අනුව පින්වත් බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා කළා මේ සංසාරේ ඉල්ලාගෙන කෙනෙකුට සියල්ල මං එලෙසින්ම ලබා දුන්නා. ඒ දානයේ මාගේ පිරිසිදු චේතනාවලත් උතුම් පරමාර්ථයෙන් දිවස් පහළ වේවා කියලා. පින්වතුනි, එවිටම යොදුන් සියයක් දුර බලන්න පුළුවන් දිව්‍යමය ඇස දිව්‍යමය ඥානය පහළ වුණා. පර්වතයක් ගත්තොත් පර්වතයේ අඩි දෙක තුනක් ගැඹුර බලන්න සිටුවොත් පෙනෙනවා. බිත්තියේ එපිට මෙපිට පෙනෙනවා. දන් දීලා පින්වත් බෝසතාණන් වහන්සේ මෙලොව සතුටු වුණා. ඉද නන්දති පින්කම් කරපු ඇත්තෝ මෙලොව සතුටු වුණා. දැන් ඔබ කල්පනා කරන්න මේ පුංචි දහම් කතා මම ඔබට ඒකාත්මික කරගත්තේ ඔබේ ජීවිතින් ඔබ කරපු පින්කම් ඔබට මතක් කරගන්නට. ඔබ අප්‍රමාණව පින්කම් කරගෙන ඇති මේ තථාගත ශ්‍රේෂ්ඨ අමා මහ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණ සමුදාය තුළ ඔබ හදවතේ ධාරණය කරගෙන මොනතරම් පූජාවන් සිද්ධ කරන්නට ඇත්ද? මොහොතකට අපි ඒ දෙසට යොමු වෙමු. ඔය කියෝ දේශනාව ඔබේ සිතේ මතකයේ දරාගන්න 550 ජාතක පොත් වහන්සේ තුළ සඳහන් වන සිවි ජාතකය සටහන් කරගන්න. ඒ දේශනාව මේ විදිහේ දහම් කතා ප්‍රමාණව තිබෙනවා. හොඳට බණ පොත් බලන්න, කියවන්න, ධර්මය අහන්න, ශ්‍රවණය කරන්න. ඒ තුනේ ඔබ දහම් අවබෝධය ලබාගෙන දහම නැමැති අවියෙන් අපි සන්නද්ධ වෙලා මේ සසර ගමනේ එන සතුරන් වෙන ක්ලේශ ධර්මයන් නැති කරන්නට පරිසරය අපි සකස් කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා ඔබ මොනතරම් පූජා කරන පන්සලට ඔබ ගියොත් මල් වට්ටියක් අරගෙන යනවා. ඔබේ නිවසේ උදේට බුදුහාමුදුරන්ට මල් පූජා කරනවා. සවසට මල් පූජා කරනවා. පින්වතුනි, ඔබ නිවසින් බැහැරව ගමින් බැහැර වෙනත් ස්ථානයකට පූජා භූමියකට ගියොත් මල් දෝතක් අරන් පූජ කරනවා. රුවන්වැලි සෑයට ජයසිරි මහා බෝධියට පූජා කරපු මල් කොයිතරම්ද? දළදා හාමුදුරු වඳින්න ගියාම දෝතින් සාදූ කියා පූජා කරපු මල් ගණන මොහොතකට ආවර්ජනය කරගන්න. මේ මලක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවද? මල් පූජාවකින් ලැබෙන ආනිසංසය මොන වගේද? බුදුගුණ සිහිපත් කරලා තථාගතයන් වහන්සේට මලක් පූජා කරොත් අප්‍රමාණ ආනිසංස සමුදායක් ලැබෙනවා. ඒ ආනිසංස සමුදාය ධර්මයේ පැහැදිලි වෙනවා. සූත්‍ර පිටකේ අපදාන පාළියේ ඒ පිළිබඳව මනාව පැහැදිලි කිරීමක් සිද්ධ වෙනවා. එක්තරා කාල සීමාවකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ පදුම කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වතුනි මේ පදුම කියන ස්වාමින් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉතාම සුවඳවත් වූ පියුමක් සකස් කරගෙන පියුමක් නෙලාගෙන පූජා කළා කියලා. මේ පියුමේ මල්පෙති අප්‍රමාණව තියෙන ලස්සන මලක් සුවඳ හමන. මේ මල බුදුන් ප්‍රධාන මහා සංඝරුවනේ ගුණසිහිපත් කරලා පූජා කරලා තියෙනවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පදුම කියන ස්වාමින් වහන්සේ තමයි පූජා කළේ. එතකොට ධර්මයේ සඳහන් වෙනවා
මේ මලේ තියෙන මල්පිටි ප්‍රමාණයට සසර ගමනේදී සක්විති රජ බවට පත් වුණා කියලා. සක්විති රජ කෙනෙක් බවට පත් වෙලා ඉපදුණා කියලා. සක්විති රජ කියන එකේ ඒ ස්වභාවය ඔබට සිහිපත් කරන්න මේ මොහොත වෙලාවක් නැහැ. සිතූ පැතූ සැප සම්පත් ලැබෙන දිව්‍ය රත දිව්‍ය ඥාන පහළ වී තිබෙන රජ කෙනෙක් තමයි සක්විති රජ කියන්නේ. වෙනම වර්ණනා තිබෙන මේ පිළිබඳව. එතකොට මේ මලේ තියෙන මල්පිටි ප්‍රමාණයටම සක්විති රජ සම්පත් ලැබුණා කියලා. ඒ වගේම පින්වත්නි 700 වතාවක් මනුස්ස ලෝකේ ඉපදුනහම 700 වතාවක් ඉපදිලා තිනව ඒ ඉපදුන 700 වතාවෙම මේ පෘථුවේ රාජ්‍ය ලැබල තිනව කියනවා. පෘථුවේ රාජ්‍ය ලැබල තිනව. අවසානයේ නිවන් අවබෝධයට පැමිණිලා තිනව. බලන්න ඒ එක ආනිසංස සමුදායක් ධර්මයේ පැහැදිලි වෙලා තිබෙනවා. හැබැයි ඔබ දැන් කල්පනා කරන වැති මම කොයිතරම් මල් පූජා කරලා තියෙනවද කියලා. ඒ සෑම මොහොතකම හිත හදා ගන්නට ඕන. සිතේ තියෙන අකුසලාදී සිතුවිලි ඈත් කර ගන්නට ඕන. හොඳ ප්‍රසන්න වූ පිරිසිදු වූ යහපත් සිතක් ඇති කරගෙන තමයි නොසෙල්වෙන ශ්‍රද්ධාවකින් තමයි මේ පූජාව කළ යුත්තේ. තුනුවන්ගේ ගුණ සිතේ ධාරණය කරගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරන ඔබට පුළුවන් පින්වතුනි මේ පින්කම් සිද්ධ කරගන්න මේ පූජාවන් කරගන්න පුළුවන්. එක දෙයයි බලපාන්නේ සිත. ඒ සිතේ ස්වභාවය ඔබ හොඳට අවබෝධ කරගෙන සකස් කරගත්ත සිතකින් මල් පූජාව ඔබට කරන්නට පුළුවන්. තවත් තැනක සඳහන් වෙනවා අපදාන පාළියේම 501 වෙනි අපදාන පාළියේ සඳහන් වෙනවා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සුමේද බුදුරජාණන් වහන්සේගේ කාලේ. සුමේද බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ නම තිකනිකාර පුප්පීය හිමි. තිකනිකාර පුප්පීය හිමි. ඒ හාමුදුරුවන්ගේ නම උන්වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩ සිටින්නේ. උන්වහන්සේ කෙනිහිරියා මලක්. ඉතාම දුර්ලභ වූ මල් වර්ගයක්. කෙනිහිරියා බෝධියක් තියෙනවා බුදුගුණ බෝධිය. මේ කෙනිහිරියා මල් තුනක් නෙලාගෙන ඇවි පින්වතුනි තමන්ගේ නුවණැසින් යුතුව භාග්‍යවතුන් වහන්සේට පූජා කළා. ඉතාම පැහැදුණු සිතින් පූජා කළා සුමේද බුදුරජාණන් වහන්සේට. ධර්මයේ පැහැදිලි වෙන 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා කියලා. 500 වතාවක් සද්දේවලව තනතුර ලැබමින් ජීවිතය ගත කළා කියලා. ඒ අනුව තවත් කරුණු 12ක් මේ ධර්මය අවබෝධ කරගන්න යන සසර ගමනේදී උන්වහන්සේට ලැබෙලා තියෙනවා. මොනවද ඒ කරුණු 12? මම ඔබට ධර්මය මුලින්ම දේශනාවේ ආරම්භයේදී කිව්වා අපි කවුරුත් කැමති යහපත්ව ජීවත් වෙන්න, ලස්සනට ජීවත් වෙන්න, හොඳ ජීවිතයක් ගත කරන්න මේ සසර නිමාව දකින තුරු. එහෙමනේ කැමති. දුක්ඛිත ජීවිතයක් ගත කරන්න කවුරුත් කැමති නැහැ. මේ ස්වාමින් වහන්සේට ධර්මය අවබෝධ කරගන්න තාක්කල් සසර ඉපදුන හැම භවයකම මෙන්න මේ කරුණු ලැබිලා තියෙනවා. මහත් වූ භෝග සම්පත් ඇතිව ජීවත් වීම. මහත් වූ භෝග සම්පත් ඇතිව ජීවත් වීම.
ඒ ලැබෙන භෝග සම්පත් ඇතිව ජීවත් වෙන්න ලැබෙනකොට ඒව දන් දෙන්න සිත් පහළ වෙනවා. ඒ අප්‍රමාණ භෝග සම්පත් ලැබෙනකොට ඒවා දන් දීමට සිත් පහළ වෙනවා. දෙවැනි කාරණාව කවදාවත් පහත් කුලවල ඉපදිලා නැහැ. උසස් වූ කුලයන් වල තමයි ඒ භවගමනීමේ ඉපදුනේ කියලා සඳහන් වෙන දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව කැමැති කැමැති යාන වාහන රථ ආදී දේවල් ලැබෙනවා කියලා. දැන් අපේ සමාජයේ මේ මුළු ලෝකේ අප්‍රමාණයි එහෙම ඉන්නවා. සමහර අයට තියෙනව රත්තරන් වලින් හදපු වාහන. අදිසුකෝ භෝගී වාහන. දිව්‍ය රත් දිව්‍ය ලෝකවල ඉපදුනහම ලැබෙනවා. ඒ සියල්ල ඔබට යන සසර ගමනේදී සනසා ගන්න පුළුවන්. හතරවෙනි කාරණාව හැටියට ධර්මයේ සඳහන් වෙනවා. තුනි බොහෝ රෝමත් ලස්සන රූපයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. වගේම පුරුෂ පාර්ශ්වයට අන් අය ප්‍රියකරන ලස්සන ස්ත්‍රීන් ලබා ගන්න පුළුවන්. තමන්ගේ ස්වාමි දියණිය වශයෙන් පුරුෂ පාර්ශ්වයේ අයට අන් අය ගරු කරන ලස්සන පුරුෂයන් ලබා ගන්න පුළුවන්. මේ විදිහට දෙපැත්තට මෙහි ආනිසංසය ධර්මයේ පැහැදිලි වෙනවා. ඒ ලස්සන රූප සම්පත්තිය උසට සරිලන මහත, මහතට සරිලන උස. විරූපී ස්වභාවයේ ඇති නැතිව යහපත් වූ ප්‍රසන්න වූ ඉඳුරන්ගෙන් යුතු ශරීරයක් සලසා ගන්නට ලබා ගන්නට මේ සසරේ පුළුවන්කම තිබෙනවා. ඒ වගේම පින්වතුනි හයවෙනි කාරණාව සෑම කල්හිම අන් අයගේ ගෞරව ආදරයට පාත්‍ර වෙ කෙනෙක් වෙනවා. දැන් මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට පෙනෙන දෙයක් නේ. සමහර අයගෙන් ඔබ මේ සමාජයේ ජීවත් වෙනකොට නොයෙක් දෙනා අවලාද, නින්දා, අපහාස, ආක්‍රෝෂ, පරිභව මේ හැම දෙයක්ම සිද්ධ කරනවා. මේ අන්තර්ජාලයට ගිහම් බලන්න මොනතරම් බනින දේවල් තියෙනවද කියලා නොයෙකුත් දෙනා අරමුණු කරගෙන. ඔබට කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඔබ ගිය ගිය තැන ප්‍රශංසාවට ලක් වෙනවා. ගනු බුහුමන් වලට ලක් වෙනවා. සමාජයේ අන් නැත්තන්ගේ ආදරයේ සෙනෙහසට, දයාව, කරුණාවට, නෙංගතු භාවයට පත් වෙනවා. ඒ උතුම් පූජාව සිදු කිරීම තුනේ. උසස් කීර්ති ඇත්තෙක් බවට පත් වෙනවා. හත්වෙනි කාරණාව. උසස් කීර්ති ඇත්තෙක් බවට පත් වෙනවා කියන්නේ නුවණින්, ප්‍රඥාවෙන්, අවබෝධතාවයේ යුක්තව සමාජයේ හොඳට දැන උගත්කම් ඇතිව කටයුතු කිරීමේ හැකියාව තුළින් ඔබට අන් අයගේ කීර්ති ප්‍රශංසාව සැරසෙනවා කියන. ඒ වගේම තමයි අටවෙනි කාරණාව හැටියට අපිට පිරිවර සම්පත්තිය ඕනනේ. ධර්මයේ පැහැදිලි වන්නේ මේ පූජාව සිදු කිරීම තුළින් සද්ධාමය තුළ කවදාවත් පරිවාර සම්පත්තිය අඩු වෙන්නේ නැහැ. පිරිවර ජනතාව ඔබට හැම මොහොතකම සිටිනවා. පින්කමක් කරනකොට, ගෙදර යම් කිසි දෙයක් කරනකොට, පන්සලේ පින්කමක් කරනකොට ඔබ වටා බොහෝ දෙනෙක් එකතු වෙනවා. ඒ සසර කරපු මහා කුසල ක්‍රියා නිසා, මෙවැනි වූ පින්කම් නිසා මේ මලක් පූජා කරනවා කියන එක ඔබ සමහර වෙලාවට පුණ්‍යයක් ඇටියට හිතනවා. නමුත් මෙහි අන්තර්ගතය අපි හොඳින් ධර්මානුකූලව විමසා බලනකොට ඒ පින්කම පුංචි නෑ. ඔබේ සසර ගමනම නිමා කරන්නට ඒ පින්කම හේතු වෙන අවස්ථා තියෙනවා. දහවෙනි කාරණාව තම පිරිසකින් කිසිවෙකුටවත් තමන්ව තරහ කරන කෙනෙක්, තමන්ව බේදමින්න කරන කෙනෙක් බවට පත් වෙන්න. දැන් සමාධිය ඔබේ අහළ මිතුරන් ළඟ, ඔබේ නෑදෑ හිතමිතුරන් අතර ඔබ ඒ අයගේ අවඥාවට ලක් වෙච්ච කෙනෙක් නෙමෙයි.
එහෙම වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හැම කෙනාගේ ආදරය, කරුණාව, ලෙන්ගතු භාවයේ දිනාගෙන හොඳට කටයුතු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා කියනවා. දහවෙනි කාරණාව ඥාතීන් අතරට පින්වතුනි උතුම් ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වෙනවා. දැන් ඔබේ පරම්පරාව ගත්තොත් ඒ පරම්පරාවට ඔබ ඉතාම වටිනා කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි කාරණාව. එතකොට ඔබට සිතා ගන්න පුළුවන් ඒ වටිනා කෙනෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා කියන තැන ඔහු ළඟ තියෙන ගුණධර්ම මොනවද කියලා කල්පනා කරලා බලන්න. ඒ බොහෝ පිරිසක් අතර වටිනා කෙනෙක් බවට පත් වෙන්න නම් ඔහු ධර්මානුකූල කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඔහු සිල් ආරක්ෂා කරන කෙනෙක් වෙනවා, දන් දෙන කෙනෙක් වෙනවා, ගුණධර්ම රකින කෙනෙක් වෙනවා. ඒ සියල්ලක් එකතු වීම තුළ තමයි මේ දේ ලැබෙන්නේ. එතකොට මේ වචනය තුළ අර ඒ වචනය ඇතුළ විශාලානුසංස සමුදායක් තියෙනවා. ඒ වගේම තමයි 11 වෙනි කාරණා ධර්මයේ පැහැදිලි වෙනවා සීත උෂ්ණ ආදීන් කවදාවත් පීඩාවක් වෙන්නේ නැහැ, ජලයෙන් ගින්නෙන් හිංසාවක් වෙන්නේ නැහැ. දැන් බලන්න මේ අපේ රට ගත්තාම බොහෝ ප්‍රදේශවල සමහර අය ජලයට හසු වෙලා ගහගෙන යන නායෙන් විනාශ වෙනවා, සමහරක් පැටිවල ගින්නෙන් විනාශ වෙනවා, ලැව් ගිනි හට ගන්නවා. මේ කාන්තාර පවතින ලෝකේ ගිනි කඳු පුපුර නොයෙක් ආකාරي මහා වෙනස් වූ ස්වභාවයට පත් වෙනවා. සසර මේ පූජාවකට එකතු වුණ කෙනෙකුට එමඳු ස්වභාවයක ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඔහු ඉපදෙන්නේ පුණ්‍යවන්ත ස්ථානවල. යහපත් වූ ජීවිතයක් ගත කරන්න පුළුවන් යහපත් සොඳුරු පරිසරයක තමයි ජීවිතය උපදින්නේ, උපදින සෑම භවයකම. යානි සංසවසයෙන් ඉතින් මේ ගමන යනකොට, මේ සසර යනකොට හැම මොහොතකම මනුෂ්‍ය ජීවිතයක් ලැබුණොත් ඔබට පින් කරන්න සිත් පහළ වෙනවා, කුසල් රැස් කරගන්න සිත් පහළ වෙනවා, මේ පූජාවල් කරන්න. එතකොට ඒ උපදින භවයේ ඔබ නැවත වෙනත් පින්කම් කරනවා. එතකොට ඒ පින්කම් සියල්ලගේ ආනිසංස එකතු වුණු තැන ඔබ මහා බලවතෙක් බවට පත් වෙනෝ. මේ ශ්‍රේෂ්ඨ ධර්මය අවබෝධ කරගන්නට 12 වෙනි කාරණාව ආනිසංසයේ හැටියට බණ පොතේ පැහැදිලි වෙනවා. කායික දාහය, මානසික දාහය නිවන්නට පුළුවන්. කායික දාහය කියන්නේ කයි ඇතිවෙන්නා රෝගාබාධ වලින් වැළකීලා චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන හොඳ නිරෝගී සම්පත්තියෙන් යුක්තව ආරෝග්‍ය පරමාලාභා කියන වචනය ගත්තොත් නිරෝගීකම තුන් ලාභයේ හැටියට ලබාගෙන ඔබට ජීවත් වෙන්නට පුළුවන්. පින්වතුනි මේ කරුණ ටික ඔබට පැහැදිලි කරේ ඔබ කරපු පින්කම් වල තියෙන වටිනාකම ආවර්ජනය කරගන්න. මේ මලක් පූජා කරහා මේ තරම් ආනිසංස සැලසෙනවා. බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරන, තුරුණුවන්ගේ ගුණ සිහිපත් කරන මේ මලක් පූජා කිරීම තුළින් මේ තරම් ආනිසංස ලැබෙනවා නම් පින්වතුනි කඨින චීවර පූජාවක් කරොත් මොන තරම් ආනිසංස සමුදායක් ලැබෙනවා. කර්ණචීවර පූජාව ධර්මයේ සඳහන් අටමහා කුසල් ගණයට අයත් වෙන පළමු පින්කම. ඒ පූජාව කරන්න සංසාරේ ප්‍රාර්ථනා කරලා තියෙන්නට ඕන, සසර පින්කම් කරලා තියෙන්නට ඕන. ලේසියෙන් කෙනෙකුට ඒක ලැබෙන්නේ නැහැ. ඒ දුර්ලභ අවස්ථාව සිද්ධ කරගන්නට පින් තියෙන්නට ඕන. ඒ අවස්ථාවට සමගාමී වෙලා ඔබට මේ බණපදයේ ශ්‍රවණය කරන්න ලැබීමත් පින්වතුනි මහා භාග්යයක් නිසලකා. ඒ නිසා අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන බුද්ධික හෙට්ටිගේ මහත්මා, නෝනා මහත්මී, මෞදි මාම්පියන් ඇතුළු පින්වතුන් භාග්‍යවන්ත භාවයට පත් වුණා, වාසනාවන්ත පිරිසක් වුණ ඔබ හැමදෙනා මේකාත්මික කරගෙන මේ කර්ණ පින්කම් මේ ප්‍රධාන දායකත්වයේ දරන මේ පින්වතුන් මේ ධර්මානුශාසනාව සිද්ධ කරගා.
ඔබට මම සරලව තේරෙන ආකාරයෙන් කෙටියෙන් මේ පැහැදිලි කිරීම සිද්ධ කරේ ඔබේ දහම් ඇස පහළ කර ගන්නට. ඔබට දැන් මතක් වෙන්න තියානේ මම බුදුහාමුදුරු සිහිපත් කරලා මේ මල් පූජා කරා. ඔව්. ඔබ පූජා කරේ බොහොම ශ්‍රද්ධාවෙන්. ඔබ සිතන්නට එපාහි ආනිසංස එතනම නතර වෙලා කියලා. පින්වතුනි ඔබේ ආනිසංසය මේ දේශනාවේ සඳහන් වෙලා තිබෙන ආකාරයට ඔබේ සසරට එකතු වෙනවා. ඔබේ සසරට ඒ සියල්ල පැමිණෙනවා. ඒවැයි ආනිසංසය සසරෙත් එකතු වෙනවා. එනිසා ඔබ කොයිතරම් දන් දීලා ඇද්ද? මොනතරම් දේ පූජා කරලා ඇද්ද? එතකොට කල්පනා කරලා බලන්න මේ සෑම දෙයක් පූජා කිරීම තුළින් මාවට මොනතරම් බලයක් ගොඩනැගිලා තියෙනවද? මා තුළ මොනතරම් ශක්තියක් ගොඩනැගිලා තියෙනවද? මම කරගත්ත පින්කම් තුළ මොනතරම් බලයක් තියෙනවද කියලා කල්පනා කරන ඔබ සිතින් මනසින් උසස් කෙනෙක් කියලා දකින්නට ඕන. තථාගත බුදුබණ පදේ මම හදවතේ දරාගෙන ඉන්න කෙනෙක්. ඒ දහම් ඇසමට පහළ වෙන යන තැනට මම මේ පින්කම් කරගෙන පින්වලින් සන්නද්ධ වෙනව කුසල් රැස් කරගෙන සෙල් රකිමින් කුසල් රැස් කරගෙන කුසලයෙන් පෝෂණය වෙන කෙනෙක්. එනිසා කවදාවත් මම වැටෙන්නේ නැහැ කිසිම තැනකදී. කවදාවත් මම මේ සමාජයෙන් පස්සට යන්නේ නැහැ. මම අධෛර්ය සම්පන්න කෙනෙක් වෙන්නේ නැහැ. මම නිවස තුන ශක්ති සම්පන්න අවිරුද්ධ ඒ සිතුවිල්ල ඒ චේතනාව ඔබේ හදවතේ ධාරණය කර ගන්නට ඕන. ඒ අදහස ඔබේ සිතේ දරාගෙන දීපු දන් ආවර්ජනය කරන්න. පුදපු පූජාවල් ආවර්ජනය කර ගන්න. විමානවත්තු බණ පොතේ එක්තරා කතා පුවතක් තිබෙනවා. මේ කතාවත් කියලම ධර්ම දේශනාව නිමාවට පත් කරන්න බලාපොරොත්තු වන්නේ. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරා. ඒ ඒ දිව්‍ය විමානවල ඉන්න දිව්‍ය දෙවිවරු දිව්‍යාංගනාවන් පිළිබඳව තොරතුරු සොයන ඒ තොරතුරු සොයන අවස්ථාවේ එක්තරා දිව්‍ය විමානයක මුගලන් මහරහතන් වහන්සේට පෙනෙනවා අහසේ බැබලෙන ඉතා ලස්සන ඖෂධී තාරකාවක් වගේ මුළු ශරීරයම රන්වන් පාටින් බබලන දිව්‍යාංගනාවක් දිව්‍ය සේනාවක් පිරිවරාගෙන ඉන්නවා. මෙතනට වැඩම කළා. වැඩම කරලා මුගලන් මහරහතන් වහන්සේ අහනවා ඔබ මනුස්ස ලෝකයේදී මොනවද කරගත්ත පින්කම කියන්න මට. මම මනුස්ස ලෝකේ මිනිසුන්ට පහදලා දෙන්න. එවිට මේ දිව්‍යාංගනාව කියන ස්වාමීනි මම මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්නකොට දුප්පත්ම අසරණ කෙනෙක්. කිසිම කෙනෙක් නැති අහිංසක අසරණ කෙනෙක්. හරියට එදා වේලා කන්න හොයා ගන්නවත් නැති තරම් කෙනෙක්. ඔබට එතකොට සිතා ගන්න පුළුවන් මොන වගේ කෙනෙක්ද කියලා. එක දවසක් මගේ නිවසට හාමුදුරු කෙනෙක් පිණ්ඩපාත වැටියා. එදා මගේ නිවස දෙන්න කිසි දෙයක් තිබුණ නෑ ස්වාමීනි මට. හැබැයි එක දෙයක් තිබුණා. පුංචිම පුංචි උක්කකුරු කෑල්ලක්. උක්කකුරු කෑල්ලක් ඔබ දැන් මතක් කරගන්න. පුංචි උක්කකුරු කෑල්ලක් තිබුණා. ස්වාමීනි මට දෙන්න දෙයක් තිබුණ නෑ. මං ඒ දේ පූජ කළා. ඒ දේ පූජා කරා. හැබැයි මං ඒ දේ පූජා කරේ මගේ හිත හදාගෙන, මගේ සිත සකස් කරගෙන. මරණයට පත් වෙනකොට මම මේ දීපු දානය තමයි මට ආවර්ජනය වුණේ. මට සිහිපත් වුණේ, මට මතක් වුණේ. අන්න ඒ දානේ ආනිසංසයෙන් තමයි ස්වාමීනි මේ තරම් දිව්‍ය සම්පත් මට ලැබුණේ කියලා මේ දිව්‍යාංගනාව සිහිපත් කරා. පින්වතුන් දැන් කල්පනා කරන්න මම කොයි තරම් පූජ කරලා තියෙනවද කියලා. මේ හැම මොහොතකම සිත සකස් කරගත්තා නම්
හිත තුන ලෝභ දෝෂ මෝහ කින අකුසල මූලයන් යටපත් කරලා අලෝභද්දී සමෝහ නිර්ලෝභී කුසල සිතුවිලි මුදුන්පත් කරගෙන පිරිසිදු වූ චේතනාව මුල් කරගෙන ඒ පූජාව කරා නම් පින්වතුනි ඔබට ආනිසංසය සැලසෙනවා. දහම් ඇස පහළ වෙන තුරු මේ යන සසර ගමනේ ඔබට උතුම් කුසල ශක්තිය සනසා ගන්නට පුළුවන්. ඒ නිසා මේ දේශනා කළ උතුම් දහම් කරුණ හොඳින් හදවත්වල ධාරණය කරගන්න පින්කම් කරන්න. ඒ කරන පින්කම් නුවණින් ප්‍රඥාවෙන් අවබෝධතාවෙන් මනා සිහි කල්පනාවෙන් හරි විමසුමින් යුක්තව සිද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේට පූජා කරන දෙයක් හරිම පිරිසිදුවට පූජ කරන්න. පන්සලට ගියා වෙනත් විහාරයකට ගියා ගියතැන පිරිසිදු කරන්න මං පෙත් මං අමදින් ඒ සියල්ල ධර්මයේ පැහැදිලි වෙනවා. මේ දේශනාව ශ්‍රවණය කළ ඔබට මං කාරණාව සිහිපත් කරනවා. ඔබ පන්සලකට ගිහිල්ලා කරන වතාවත් වල තීන ආනිසංස මොනවද කරන වතාවත් බෝධි අතුගානවා චෛත්‍ය පිරිසිදු කරනවා ගිලම්පස සකස් කරලා පූජා කරනවා ගාත කියනවා භාවනා කරනවා ඒ වගේම දැන් මේ කාල සීමාවන් වල පන්සල තීන්ත වලින් ආලේප කරනවා චෛත්‍ය පිරිසිදු කරනවා බෝධි ප්‍රාකාර පිරිසිදු කරනවා එවන් දේවල් වල ආනිසංස මොන තරම්ද. එතකොට ඉන්දිකාපු පෙරහංකඩ පැදුරු කොට ඉදල් කොහු මේස ඇඳපුටු ආදී මේ දේවල් පූජා කරලා තියද මේම පූජා කිරීමේ ආනිසංස මොනවද? පිළින්දවත් අපදානය කියන අපදානයට අනුව තියෙන අප්‍රමාණ මේ පූජාවල ආනිසංස ඒ සියල්ල මං අන්තර්ගත කරන YouTube නාලිකාවක් සිදු කරන සිංහල ධර්ම දේශනා කියන මේ සිංහල ධර්ම දේශනා කියන YouTube නාලිකාවට ඔබට සම්බන්ධ වුණොත් මේ කියන සීලු පින්කම් ඔබ අතින් කරගන්න පුංචි පුංචි පින්කම් මහා පින්කම් නේද කියලා ඔබට අවබෝධ කරගන්න පුළුවන් දහම් කරුණු සියල්ල අන්තර්ගත කර තියෙන අන්තර්ජාලය. ඒව ශ්‍රවණය කරන්න ඒව ශ්‍රවණය කරන අවබෝධය ඇති කරගෙන පින්කම් කරන්නේ විට ඔබ අවබෝධයෙන් උයි පින්කම කරන්නේ ඔබට යාන සංසය සැරසෙන. සිංහල ධර්ම දේශනා කියන YouTube නාලිකාවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා ඒකාත්මික වෙන්න කියලා මම සිහිපත් කරනවා. ඉතින් මේ ධර්මානුශාසනාවෙන් මම හිතන ඔබේ ජීවිතයට වටින කරුණක් එකතු කරගන්නට ඇති පින්කම් වල තියෙන වටිනාකම් වේලාව නැහැ පින්වතුනි. අපිට මේ සියල්ල පහදල දෙන්න ඉතින් තියෙන වේලාවට අනුව තමයි ඔබට මේ දානී තියෙන වටිනාකම පින්කමේ තියෙන වටිනාකම් බුදුගුණ සිහිපත් කිරීමේ තිබෙන මහා බලය සසරට මොන ආකාරයෙන්ද බලපාන්නේ මෙලොව ජීවිතයට මොන ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණා. එනිසා අද මේ බුද්ධික හිටිගේ මහත්මා බොහෝ පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්ම දානමේ පින්කම සබ්බ දානං ධම්ම දානං විනාති සියලු දානයන් අතර වටින දානය තමයි ධර්ම දාන. එතුමන් අද මේ දායකත්වයේ ධර්මින් කටයුතු කරපු නිසා ඔබට මා දේශනා කරපු මේ පුංචි දහම් පද ටික ශ්‍රවණය කරගන්නට පුළුවන්කම සැලසුණා. ඔබේ සිතේ සතුටක් ඇති කරගත්තා. එනිසා ඒ සලසාගත් සතුටින් යුක්තව හැම දිනාම ප්‍රාර්ථනාවක් කරන්න මේ ඇසූ බලපදේ ශක්තියෙන් බලෙන් සසර ගමනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව අදිෂ්ඨානයක් බවට ස්ථීපත් කරගන්නට ඕන. ඒ අරමුණ අදිස්ථාන ස්ථීත කරගෙන මේ අවස්ථාවේදී සලසාගත් මේ උදාරතර පුණ්‍ය ධර්මයන් කුසල ශක්තියින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන ආකාරයට අද දායකත්වයේ දරන ජීජී කිරිබණ්ඩා මහත්මා සුශීලා රංජනී සමරසිංහ මහත්මිය බොහෝ කාලයක් තිස්සේ අපි අඳුරන කීම පින්වත් පිරිසක් එවගේ මුද්දක හිටිගේ මහත්මා බොහොම සද්දා සම්පන්න තමන්ගේ ජීවිතයේ බොහොම ධර්මයට කැප කරමින් ධර්මානුකූලව ජීවත් වෙන පින්වත් පිරිසක් එනිසා ඇත්තන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී භාවයේ සැනසේවා
දීර්ඝා සම්පස්සර සේවා කියන ප්‍රාර්ථනා කරන ධර්මානුශාසනාව සඳහා ඒකාත්මික වී සිටිය බණ අහපු පින්වත් ඔබටත් ඔබේ නිවසේ ජීවත් වෙන දූ දරුවන් ඥාති හිත මිත්‍රාදී මව්පියන් වගේ ඔබේ නිවසින් බැහැරව ජීවත් වන මේ ඥාතීන් විදේශගත වී සිටිනවා දූ දරුවන් වෙත්නම් ඒ හැම දිනාට මම ආශිර්වාද මේ මොහොතේ ප්‍රාර්ථනා කරන ලබනවා එවැගේම ඔබේ විහාරස්ථානයේ වන පුකුණුවිට ශ්‍රී විනයාලංකාර මහා විහාරස්ථානයේ අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන පූජනීය පින්වත් මහා සංඝරත්නයටත් අනන්ත තුරුණුවන්ගේ ආශිර්වාද සැලසේවා සියලු දෙවි රැකවරණය වේවා කියන ප්‍රාර්ථනාව යුතුව මේ ගමෙහි ජීවත් වෙන පිට ගමෙහි ජීවත් වෙන මේ රටෙහි ජීවත් වෙන මේ ලොවෙහි ජීවත් වෙන අපා දෙපා සිව්පා භූපා ආදී ඇසට පෙනෙන ඇසට නොපෙනෙන සිරුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියන කවුරුත් සාදු කියන ප්‍රාර්ථනා කරගෙන ශ්‍රී විෂ්ණු කතරගම සමන්නි දේශන පත්තිනි දෙලිමුන්න ගම්බාරා සියලු දෙවියෝ පින් අනුමෝදන් වේවා මහා සක්‍ර දිව්‍ය රාජානන් මහා මායා මාතුරු දිව්‍ය රාජානන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවේ යුක්තව කවුරුත් දෙවියන්ට පින් දෙන්න ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති ඒ වාගේ මේ ධර්මානුශාසනාවෙන් සලස්වාගත් පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් මේ තන් බලාපොරොත්තු වෙන ආකාරයට අද දිනට වසර 57කට පෙර මිය පරලොව ගිය විරියම් බණ්ඩා සමරසිංහ ආදරණීය පියාණන් වහන්සේ අනුමෝදන් වේවා මේට මාස 9කට පෙර මිය පරලොව ගිය අමරාවතී රත්නායක ආදරණීය මාතා පින් අනුමෝදන් වේවා මේට වසර 35කට පෙර මිය පරලොව ගිය ජී.ජී. දින්ගිරි බණ්ඩා ආදරණීය මාමා පින් දකිත්වා එවැගේම මීට වසර 7කට පෙර මිය පරලොව ගිය ලලිත් උපාලි සමරසිංහ සොහොයුරාණ එවැගේම මාස 1ක් දවස් 3කට වසර 1ක් මාස 3කට පෙර මිය පරලොව ගිය නයනා චම්පිකා සමනසිංහ ආදරණීය සොහොයුරිය ප්‍රධාන කොට ඇති මිය පරලොව ගිය සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා ධර්මයේ සඳහා එකතු වෙලා සිටි ධර්මා ශ්‍රවණයේක පින්වත් ඔබ නම් මිය ගිය මෞදි මාපියන් ඥාති මිත්‍රාදි වෙත්නම් සියලු දෙනා පින්ද කනුමෝදන්ව ශාන්ත වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් ප්‍රාර්ථනා කරන්න ඉදම්මේ ඥාතීනං ඕතෝ සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං ඕතෝ සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං ඕතෝ සුඛිතා වුන්තු ඥාතයෝ තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් පිහිට ආශිර්වාදයෙන් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන කවුරුත් එක්ක ප්‍රාර්ථනාවක් ලෙස මේ විදියට සිහිපත් කරන්න හැම දිනාම දෑත නලල තියාගෙන වැඳගෙන කියන්න. කල කුසල බලයෙන් තුනුරුවන්ගේ සරණින් හැම විපතින් දිවි ගෙවේවා සැපෙන් සතුටින් බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා කෙලෙස් දුරු වේවා ගුණනන දියුණු වේවා අපේ මේ පින්කම නිවන් පිණිසම හේතු වේවා හොඳයි කවුරුත් වැඳගෙන දෙමාපියන් වන්දනා කරමු මා සමගම ඔබ ඔබේ අම්මා සිහිපත් කරගන්න ආදරණීය පියාණන් සිහිපත් කරගන්න වන්දනා කරන්නේ ඇත්තන්ගේ ගුණ සිහිපත් කරගෙන දස මාසේ උරේ කත්වා
ओसे सिउद्दी कारणं आयुदीगं वस्स सतं मातु पादं नमामहं उद्दीकारो अलिंगित्वा चुम्बित्वा पियपुत्तकं राजमज्जं सुपतितं पितु पादं नमामहं तिरुवन सरणिं सिरु दिवरक वरणिं ධර්මානුශාසනාවේ බලයෙන් ශක්තියෙන් ඔබ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරනු ලබනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිද්දතු අවසරයි